බොහෝ අවස්ථාවන්හිදී අපි සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කර තිබෙන්නේ පෘථුවිය මත සිටයි. එසේ වුවත් ඊයේ එනම් ජූනි 29 වනදා සූර්යයාව අධ්‍යයනය කිරීමට අභ්‍යවකාශගත කර ඇති සෝලාර් ඩයිනමික්ස් ඔබ්සර්වටරි යානයට ඉතාමත් සුවිශේෂී සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙනවා. එනම් මේ දැක්වෙන්නේ පෘථුවිය වටා කක්ෂගතව ඇති සෝලාර් ඩයිනමික්ස් ඔබ්සර්වටරි යානය මගින් සූර්යග්‍රහණයක් අභ්‍යවකාශයේ සිට නිරීක්ෂණය කළ අයුරුයි. මෙම ඡායාරූපය තුළ අපිට ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන් සූර්යයා ඉදිරියෙන් චන්ද්‍රයා ගමන් කරන ආකාරය. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි මෙම සූර්යග්‍රහණය උපරිම අවස්ථාවේ පවතින විටදී චන්ද්‍රයා මගින් සූර්යයාගේ තැටියේ 67%ක පමණ ප්‍රදේශයක් ආවරණය කර තිබෙනවා. ඒ වගේම මෙලෙස නිරීක්ෂණය කළ සූර්යග්‍රහණය පිළිබඳව තවත් විශේෂත්වයක් වන්නේ චන්ද්‍රයා සූර්යයා ඉදිරිපසින් ගමන් කරන විට චන්ද්‍ර පෘෂ්ඨයේ මතු පිට ඇති කඳු පන්තීන් පවා පසුබිමේ ඇති සූර්යයාට සාපේක්ෂව ඉතාමත් හොඳින් දැర్శණය වීමයි. මෙම ඡායාරූපයේ චන්ද්‍ර පෘෂ්ඨයේ මතු පිට කුඩා නිර්ුම් වශයෙන් දැర్శණය වන්නේ එලෙස චන්ද්‍රයා මත ඇති කඳු පන්තීන්ය. මීටත් අමතරව සූර්යයා මත ඇති සූර්ය ලප කිහිපයක් සහ සූර්ය කොරෝනාවද අපිට මෙම ඡායාරූපය තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඔබට මතක ඇති මම මීට කලිනුත් සඳහන් කර තිබෙනවා මෙම දිනවල සූර්යයා ඉතාමත් ක්‍රියාකාරී තත්වයක පවතින නිසා එය මතු පිට සූර්ය ලප විශාල ප්‍රමාණයක් අපිට දැක ගැනීමට හැකිවන බව. දැන් අපි මෙම සූර්යග්‍රහණයේ ඡායාරූපය ලබාගත් සෝලාර් ඩයිනමික්ස් ඔබ්සර්වටරි ගැන අවධානය යොමු කළොත් එය අභ්‍යවකාශගත කළේ 2010 වසරේදී. එය විසින් සූර්යයාගේ කොරෝනාව සහිත සූර්ය වායුගෝලය, සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය සහ සූර්යයාගෙන් පිටවන ශක්ති ප්‍රමාණය නිරීක්ෂණය කරනු ලබනවා. සෝලාර් ඩයිනමික්ස් ඔබ්සර්වටරි සහ තවත් එවැනි සූර්යයා නිරීක්ෂණය කරන අභ්‍යවකාශ යානා සහ පෘථුවිය මත සිට ලබා ගන්නා මෙවැනි සූර්යයාගේ නිරීක්ෂණයන් මගින් තමයි පෘථුවිය අවට අවකාශයේ කාලගුණය එසේත් නොමැතිනම් ස්පේස් වෙදර් එක නිර්ණය කරන්නේ. එලෙස පෘථුවිය අවට අවකාශ කාලගුණය නිරීක්ෂණය කිරීම පෘථුවිය මත සිටින අපට සහ අපගේ තාක්ෂණයේ පැවැත්මට ඉතාමත් වැදගත් වෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙමු සෝලාර් ඩයිනමික්ස් ඔබ්සර්වටරි එකට අනාගතයේදීත් මෙවැනි සුවිශේෂී නිරීක්ෂණයන් සිදු කිරීමට හැකි වේවි කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම සෝලාර් ඕවිට යානයෙන් ලබාගත් සූර්යයාගේ නවතම ඡායාරූපයන් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ අඟහරු මතදී නිරීක්ෂණය කළ සූර්යග්‍රහණයක වීඩියෝවක් බැලීමට දකුණුපස ඇති වීඩියෝව බලන්න.